ඔයා ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා UN Me Kitchen YouTube channel එකට. අද මම වැව් මාළු වලින් රසට මාළු කරි එකක් හදාගන්නවා. අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන්නේ මම කපල හොදගත්තු වැව් මාළු. ඒකට මම මේ එකතු කරන්නේ බැදපු මිරිස් කුඩු. දැන් මම මේ එකතු කරන්නේ කහ. කහ කුඩු ටිකකුත් එකතු කරන්න. ඒත් එක්කම බැදලා නැති මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. තව ඒකටම 3-5 කුඩු ටිකකුත් එකතු කරගන්න. දැන් මං ගම් මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. දැන් ඒකටම කරාඹු නැටි දෙකක් වසාවාසි එනසල් කුරුඳු එකතු කරගන්නවා. ගොරක ටිකකුත් එකතු කරගන්නවා. මේ මං එකතු කරගන්නේ සෝයා සෝස්. ඔයාලට කැමති නම් එකතු කරගන්න පුළුවන්, නැත්නම් එකතු කරගන්න ඕනි නෑ. දැන් මම මේ ටික හොඳින් කවලම් කරගන්නවා. ටිකක් වෙලා කවලම් කරාට පස්සේ ආයෙ මම මේකට ලුණු ටිකක් එකතු කරලා ආයෙමත් මම මේ ටික ආපහු කවලම් කරනවා. දැන් මේ මාළු ටික පැත්තකින් තියාගමු. මන් දැන් මේ වෙලාවේ තෙල් දාලා භාජනයක් ලිපේ තියාගන්නවා. ටික ඔක්කොම හොඳට රත් කරගමු. රත් වුණාට පස්සේ මම මේකට මේ එකතු කරන්නේ බී ලුණු. දැන් මම මේ එකතු කරන්නේ සුදු ලුණු. ඒත් එක්කම කරපිංචත් එකතු කරගන්නවා. අමු මිරිස් කරල් දෙකුත් එකතු කරගෙන තියෙනවා. හම්පේ කෑල්ලකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට තෙලේ තෙම්පරාදු කරගමු. දුඹුරු පාට වෙනකන් තෙම්පරාදු කරගන්න එපා. මේ වෙලාවේ මම ලිපේ ගින්දර සැර අඩු කරලා තියෙන්නේ. මම මේකට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. මිරිස් කුඩු ටික එකතු කරලා ආයෙත් තෙලේ මේ ටික ටිකක් වෙලා තෙම්පරාදු කරගන්නවා. මේ වෙලාවේ මම පැත්තකින් තියාගත්තු මාළු ටික එකතු කරගන්නවා. මාළු ටික එකතු කරලා ටිකක් වෙලා හොඳට කවලම් කරගමු. මල් ලිප ඕෆ් කරලා එහෙම නැහැ, ගින්දර සැර අඩු කරලා තියෙන්නේ. මාළු ටික දාලා තියාගත්තු භාජනයට වතුර ටිකක් දාලා ඒ වතුර ටිකෙන් තමයි මම මේ මාළුව උයාගන්නේ. වතුර ටිකක් මේකට එකතු කරගන්නවා. දැන් මම මාළුව උයාගන්න පියනකින් වහගන්නවා. මාළුවෙක උයාගන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ, විනාඩි 15ක් වගේ වෙලාවක් තමයි යන්නේ. දැන් මාළුවෙක හරි ගානට ඉදිලා තියෙන්නේ. මේ තමයි මම උයාගත්තු මාළුවෙක. ඔයාලත් මේ වගේ මාළුවෙකක් හදලා රස කොහොමද කියලා බලන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දමන්න. අදට මම ගිහින් එන්නම්, තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.